ගුඩ් පෝනිින් හැමෝටම ඉතින් ඔන්න අදත් බිට්කොයින්වල අප්ඩේටක් අරගෙනවා ඉතින් වෙනදවාගේ අපි හයටයිම් ෆ්‍රම්ම ඉඳල පටන්ගම්ම බිට්කොයින්වල මොකක් දෙලියට්ටේ වලින් ගන්න පුළුවන් කවුන්ට මේ වෙලාවේ ලෝටයිම් ෆ්‍රේම්වල මොකක්දත්වේ ඉතින් කලින් වීඩියෝ බලපු කට්ටියට එත යම්සි ට්‍රේට් ප්‍රමාණයක් තියෙන්නද එතකොට එදා කමට අදා තිබක්න මෙහම ලොස් ටෙක් යනවා ඇකලිති වෙලේ මට පුළුවන් විදිර මං ඇල්ලයිස් සැක් කල්ල දුන්න රීටල ස්ලින් ඉස්ටේෂන කෙන් කැන්සප් එකතු කල්ලම් එලියට් ෝලින් කවන් කරන්න හිස්ටිය තිබෙන ඉතින් අපි අදවලමු බිට්කොයින්නල මොකක්ද තත්වකලතින් මේ තියෙන්නේ බිට්කොයින්නොල බුලිස් සෙනාරියක අපි මේකන කතා කල තියන මිට කල ඉතින් මෙමන්ටු සටප්යක් අන්තිමටිකේ ඉවර වෙලා තර්ඩව එකක් මෙතන හයියකින් ඉවර වෙලා මෙතන වව් ෆෝ එකක් කම්පලිට් වෙලා දැයන්ඩ යන්නේ වව් ෆයිව එකක් කම්පලිට් කරන්න තමයි මාකට්ටෙක් මේ උඩට යන්න හදන්න ඉතින් මෙතන ක් කම්පලෙක්ස් කම්බිනේෂණයක් විදිර මාකට් එක කරක්ෂන් එක ඇවිල්ලා වව් ෆෝ කම්පලිට් කරලා මෙතන ඉදම් අප්සයිඩ වන්ට සටප්යක් යනවාගෙතුම අපිට මෙතන පේෙන් ඉතින් මෙතනත් මේජ වන්න එකම් මම මෙතෙන්ට ඉවරයි කියලා අරගෙන ඒක ඇතුළ යන සබවටුව එකත් තමයි මේ දැන් ට්‍රේඩ් බෙන්න කියලා අපිට ගන්න පුළුවන් මේ තර්ඩ් බව එක ඇතුළේ යන 1 2 3 4 5 කෙලවන්න ඔය විදිහට තර්ඩ්බව කම්පලිට් කාන මාකට් එක ඇතුළේ ඉම්පස්ව කදනවාගතුමා මෙතන මේ බුලිස් කවුන්් එකද අපට ගන්න පුළුවන් ඉතින් වෙන්න ටාගට් සෝන් එක මෙතන තියෙනවා වේවටූ රීට්‍රේස්මන්ට් එකට තින් කොමන් ටාගට් එක විදිට ගෝල්ඩන් පොකට් එක අපිට ගන්න පුළුවන් ඊට අමතර ස්තොප්ලොස් එකට යනම් මෙතන හොඳයි ඊට අමතර මෙතන මෙන්න මේ වන්න එක ඕල්ටනේෂන් වන්නයම් මෙන්න මෙතන වැඩකරොත් එහෙම ඔයගොල්ලන්ඩ ටිකක් ලොකු කරක්ෂණය මෙන්න මේ ගැප් එක ෆිල් කරගෙන මෙන්න මෙහට ලොකු කරක්ෂණයක් අපිට බලාගන්න පුළුවන් ඉති ඒදේට වඩා මෙන්න මේ දේ තමයි මේ වෙලාවේ වැඩිපුරම පේන්නේ ඉතින් ඒ විදිහට මෙන්න මේ තර්ඩ් කම්පලිට් කළා 4 5 විදිහට මාකට් එක ඕල් ටයිම් හයියක් හදන්න ගන්න පුළුවන් මෙන්න මේ බුලිස් සෙනාරියෝක වැඩ කරොත් ඊළඟට මේ තියෙන බේරිස් සෙනාරියෝක ඉතින් අපි මේ ගැනට කතා කරලා තියෙනවා වැඩිපුර අර වගේම තමයි පහල ඉඳන් ආව වේව් 5 එක මෙතන වේව් 5 එකක් කම්ප්ලීට් වුණා දැන් මෙතන වේව් 4 එකක් තමයි මේ වෙලාවේ ට්‍රේඩ් වෙන්නේ ඉතින් මේ වේව් 4 එක තාම කම්පලීට් කරලා නැති විදිහට තමයි අපි ඇරගෙන තියෙන්නේ ඉතින් වේව් 4 එක අනිවාර්යෙන්ම මෙන්න මේ පල්ලය තියෙන ටාගට් සෝන් එකට එන්න. ඉතින් ඔය ටාගට් සෝන් එකට එක කෙලින් එන්නේ නැහැ. අපි මේ පැත්තට ඉම්පල්ස් වේව් එකක් අරගෙන තියෙනවා. ඒ කියන්නේ 6ක් පැන් එකක් වෙන්න ඕන පළවෙනි වේව් එකේ ඒකෙන වේව් එකේ ඉම්පල්ස් එකක් තියෙනවා කියන්නේ. ඊළඟට ABC කරෙක්ෂන් එකක් විදිහට මාකට් එක ආයෙත් අප්සයිඩ් එකට යන්න ඕනේ. මෙන්න මේ C එක ඊට අමතරව මෙන්න මේ B වේව් එක තමයි මේ වෙලාවේ ට්‍රේඩ් වෙන්නේ. ඉතින් මේකත් මෙන්න මේ වගේ 6ක් ෆැමිලි එකට අයිති පැටර්න් එකක් වෙන්න ලොකු අවස්ථාවක් තියෙනවා. ඉතින් 6ක් ෆැමිලි එකේ පැටර්න් එකක් හැදිලා මෙතන ඉම්පල්ස් එකක් වගේ හැදිලා ඊළඟට ආයෙත් මෙහෙට පහළට 1 2 සෙටප් එකකින් මෙන්න මේ orange color wave C එක කම්ප්ලීට් කරන්න එන්න ඕනේ. ඉතින් මෙන්න මේව තමයි අවධානයෙන් ඉන්න ඕනේ. ලෙවල් මෙන්න මෙතන 1348 ඊටස් මේ උඩ පැත්තෙන් ගත්තා 43500 උන්න ඔය වගේ ලෙවල් වලදී ඔයගොල්ලන්ට හොඳ සින් ට්‍රේඩ් වලට යන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ පහල ඉතින් පහල සාමාන්‍යයෙන් අපිට ගන්න පුළුවන් තමා 10000 ඉඳන් පහලට ටාගට් ඔක්කොම මෙතන වැලීඩ් කියලා ගන්න පුළුවන්. මෙතන ටිකක් ලොකු කරෙක්ෂන් එකක් එන්න වේව් 4 කරෙක්ෂන් එකක් වේෆෝ මේජ කරක්ෂණයක් ටිය සයිඩ් එකට යන්න පුළුවන්. අපි බලමු මෙන්න 10000ට වගේ තමයි අපේ බොටම් එක හම්බෙන්නේ. එතකොට වේව් 4 එකේ ඊළඟට මම තෝරගෙන තියනවා මෙන්න මේක. අපි කතා කරන්නේ බෙයා මාකට් එක. බෙයා මාකට් එකේ නම් මෙතන අරගම තමයි පහලට 1 2 3 වේව් 4 එක තමයි මෙන්න මෙතන එක්ස්පෑන්ඩ් ෆ්ලට්ක් විදිට අරන්දිෙනවා ඒ බිසී කියල මෙතන ඩයගනල් ස්වරූපයක් තමයි පේ නැබ ඩයගනල් එකක් නෙවෙයි තියෙන්නේ. මෙතන අපිට පොයින්ට් කන්ට්‍රෝල් එකට ආගටුත් ඒ වගේම මෙතන හොඳ සප්ලයි කුත්තිබිලා එතනින් මාකට් එක රිජෙක්ෂණයක් කළ මාකට දැන් පහලට එන්න ගමන් තියෙන්. ඉතින් මේ සෙටප් එක වෙන්න මේ ලෝ සෙල් සෙටප් එක අපි මාකට්ටය මෙන්න මෙහ මේ හරිය වගේ අද්දී
ඉඳන් කියව මම මෙන්න මේ සෝන් එකෙන් සෙල් එකට යන්න පුළුවන් සිම් සිම් සෙල් එක සිම් ෂෝට් එකට ඉතින් ඒවා අවධානයෙන් බලන් ඉඳන ඔයගොල්ලන් මේ වෙලාවෙත් ලොකු ප්‍රොෆිට් වල රන් වෙන සිම් ට්‍රේඩ් එකක් තියෙනවා මේ වෙලාවේ. ඉතින් ඊළඟට මෙතන වේව් 5 එක කම්ප්ලීට් කරාට පස්සේ මාකට් එක මොහම ආය එන්න ඕන පහලට ඉතින් ABC විදියට. ඉතින් ඊළඟ එක මේ තියෙන්නේ මම ඩේලි ටයිම් ෆ්‍රේම් එකකට දාගන්නවා. තාම මේ දැන් යන අප්‍රෙන්ඩ් එක ඉවර නැති විදියට අරන් තියන ඩයගනල් පැටර්න් එකක් විදියට. ඉතින් මෙතන ඩයගනල් එකක් විදියට ගත්තොත් එහෙම මෙතනින් වේව් 1 එකත් මෙතනින් වේව් 2 එකත් දැස්සේ මෙතන අපිට ට්‍රී එක සහ මෙතෙන් ඕල්ටර්නේෂන් ට්‍රී එකක් ගන්න පුළුවන්. මොකද මෙතන එක්ස්පෑන්ඩඩ් ෆ්ලැට් එකක් වගේ වැඩ කරොත් එහෙම ඒ වගේ ටාගට් එකකට යන්න පුළුවන්. කොහොම නමුත් මෙන්න මේ ලෙවල් එක හෝල්ඩ් වෙනකල් මේක ඩයගනල් එකක් වෙන්නේ නැහැ. උතලින් පහලට ආවොත් මාකට් එක ඩයගනල් එකක් වීම හැකියාව තියෙනවා. මොකද මෙතන ABC මෙන්න මේ වගේ දෙයක් වෙලා පහලට එන්න පුළුවන්. හැමුණොත් මේක එක්ස්පෑන්ඩ් ෆ්ලැට් එකක් වෙලා මෙතන මේ ලෙවල් එක බ්‍රේක් වුණා ඩයගනල් පැටර්න් එකක් වෙනවා. ඊට පස්සේ වේව් 5 එක යන්න ඕනේ එක්ස්පෑන්ඩඩ් ඩයගනල් එකක් හැදෙයි. මෙන්න මෙහෙම ටිකක් ඈත් වෙලා හැදෙයි මේක. ඉතින් මේ සෝන් එකත් පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. ඉතින් කට්ටිය අහනවා මේ ওই සෝන් එක කිව්වට අපිට පේන්නේ නැහැ කියලා. ඉතින් ඒගොල්ලන්ට පුළුවන් වීඩියෝ එකේ ක්වොලිටි එක පොඩ්ඩක් වැඩි කරලා බලන්න. ඉතින් දැන් YouTube වල පැකට් තියෙනවා ওই වගේ දේවල් යූස් කරන්න. ඉතින් data යනවා තමයි මේ වගේ දේවල් බලද්දි. ඉතින් මට හැම වෙලේම මෙතන තියෙන මේ ප්‍රයිස් එක මෙහෙම කියන්න බෑ. මම සෝන් එක ගහලා තියෙනවා පොඩ්ඩක් බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. හරි. ඊළඟට අන්තිම එක low time frame වල අපි low time frame වල ගත්තා මතක ඇති 1-2 setup එකක් විදියට අරගෙන තියෙනවා. 1-2 ඊසයිත් 1-2 ඔය විදියට යන එකක්. ඉතින් මෙන්න මේ red 2 එක අපි බලන් හිටියා. ඒකත් target zone එක වෙලා sell වෙන්න පටන් ගත්තා. ඊළඟට මාකට් එක මේක ඇතුලේ ආය 1-2 setup එකක් හදලා තියෙනවා. ඉතින් 1-2-3-4-5 විදියට මෙන්න ටාගට් සෝන් එක මේකත් නිකන් ඩයගනල් පැටර්න් එකට සාපේක්ෂව හැබැයි ඩයගනලයක් වෙලා නැහැ. ඉතින් මෙතනත් වේව් 5 එකේ ටාගට් එක මෙන්න සෝන් එක 26000 වගේ ටාගට් එකට යන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ කරෙක්ෂන් එකක් ඇවිල්ලා දිගටම ට්‍රෙන්ඩ් එක කන්ටිනියු කරන්න බිට්කොයින් එක යන්න හැකියාව තියෙනවා. ඉතින් මේ ටාගට් සෝන් එකට ආවට පස්සේ අපිට පුළුවන් බයි එකක් බලා ගන්න. මෙන්න මේ දක්වා විතර බයි එකක් බලා ගන්න පුළුවන් වේවි ඔයාලට. එවුටු හරි මෙන්න මේ මෙන්න බයි සෝන් එක බයි ටාගට් එක ඔය වගේ ඇවිල්ලා ආය 1-2 setup එකක් විදිහට පහලට යන්න ඕනේ. ඉතින් මෙන්න 27000 ඔය ලෙවල් එක ගැන අවධානයෙන් ඉන්න හැමෝම. හරි. ඉතින් ඔය ටික තමයි බිට්කොයින් වල එලියට් ඔය පැත්තෙන් මම මේ වෙලාවේ 6 time frame 4 hour වලට එනකන් විතර account එක කරලා තියෙන්නේ. එතනින් යා මේකෙක් ගැන දැනුමක් තියෙන කට්ටියට පුළුවන් ඔය මං දුන්න 4 hour හෝ 1 day weekly time frame වල දුන්නේවා. තව ඇතුළට ගිහිල්ලා macro wave count කරලා පොඩි ටයිම් ෆ්‍රේම් වල ස්කල්පින් වගේ ට්‍රේඩ් වලට යන්න හැකියාවක් තියෙනවා. ඉතින් පොඩි ටයිම් ෆ්‍රේම් වලට යනවා කියන්නේ ඔයාගේ ස්ටොප් ලොස් එක පොඩි වෙනවා. ඒ වගේම ඔයාට මැක්සිම් ලෙවරේජ් එකක් යූස් කරලා ලොකු ප්‍රොෆිට් එකකට යන්නත් අවස්ථාව තියෙනවා පොඩි කාලයක් තුල. ඉතින් පොඩි ටයිම් ෆ්‍රේම් වලට යන්න කැමති කට්ටියට එහෙම මේ එලියට් ඔය කෙනෙක් දන්නවනම් ගිහිල්ලා ට්‍රේඩ් කරන්න පුළුවන්. ඉතින් හැමෝම කියලා දුන්නේ ඔබලා අයිඩියා එකක් අරන් ඔයගොල්ලෝ ඇනලයිස් කරලා අරන් කන්ෆර්මේෂන් එන්ට්‍රිස් තියෙන තැන් වලින් කන්ෆර්මේෂන් එන්ට්‍රිස් ගන්න. ඉතින් හැමෝම පරිස්සමට ට්‍රේඩ් කරන්න ජය වේවා.